राइट, क्लाउड सेवन को दिन याद नहीं कर। हाय, पाडम पुतारमा नान विरुम्बुम पेरियार, नान विरुम्बुम पेरियार मम पुतारट एवलत्यति मेके तेरुमे एवलत्यति ओगोल्लोंट नमुत मम तव सरयाक पोड्डाक तेरुमा कियला देन्नाम पाडमे दा मम एक लियला ने हुए මොනහරි ගැටලුවක් තියෙනවා නම් නාන් විරුම්බුම් පෙරියාර් කියන එකේ මම පොඩ්ඩක් තේරුම නැවත සැරයක් පුතාලට පැහැදිලි කරලා දෙන්නම් බලා ගන්න පොඩ්ඩක්. රයිට්. එතකොට මේකේ තේරුම තමයි පුතේ මම කැමති ශ්‍රේෂ්ඨ වැඩිහිටියෙක් කියන එක. නාන් විරුම්බුම් පෙරියාර් කියලා කියන්නේ මම කැමතිම ශ්‍රේෂ්ඨ වැඩිහිටියෙක් කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. රයිට්. එතකොට ඕකේ තියෙනවා පඩංගලෙයි පැට්‍රික් කලත්තුරේයාඩුවෝම් කියලා කියනවා පින්තූර බලාගෙන සාකච්ඡා කරන්න කියන එක තමයි එකෙන් තියෙන්නේ. මම තීරණය කරා ඕගොල්ලන්ට මේක මම දැනටම සූදානම් කරලා තිනවා මෙන්න මේ මහගම සේකර මහත්මයා ගැන දැන් අපි සාකච්ඡා කරනවා කියන්නේ ඉතින් ඇත්තටම මෙන්න මේගොල්ලෝ ගැන රචනා දෙන්න ඕන. මම මුලින්ම පුතාලට මේ මහගම සේකර මහත්මයා ගැන රචනාවක් හදලා පුතාලට WhatsApp group එකට දාන්නම් සිංහල තේරුමත් එක්කම type කළා මේවන්නම් මේ පොඩ දවසක් දවස් දෙක තුනක් පරක්කු වෙන පුළුවන් ඒ වුණත් මම පුතාලට type කළා මහගම සේකර ගැන මුලින් එවන්නම් ඊට පස්සේ අපේ මාටින් වික්‍රම සිංහ මහත්මයා ගැනයි එදිරිවිල සරච්චන්ද්‍ර මහත්මයා ගැන මේ තුන් දෙනා ගැනම රචනා තුනක් දෙනවා මොකද මේ තුන් දෙනාම මෙතන අපිට මේ පොතේ දීලා තියෙනවා අපි මෙතුමල්ලා තුන් දෙනා ගැනම හැදෑරීමක් කරන්න ඕන රචනාමය වශයෙන් ඊනස රචනා මම වචන 100කට වගේ පොඩි යට ඕගොල්ලන්ට අවශ්‍යයි ඉපදුණු දවස මේ මේ මෙතුමල්ලා මිය කිය දවස් එතකොට එතුමල්ලා අපිට අපි සාහිත්‍ය ශාස්ත්‍රයේ කරපු දේවල් ගීත රචනා උපන් ප්‍රදේශයේ දෙමව්පියන්ගේ නම් අන්නේ වගේ සරල ඒව ටිකක් වලට පාඩම් කරගන්න පහසු වෙන විදිහට වචන 100කට වගේ හදලා මම ඔයගොල්ලන්ට දෙන්නම් ඉස්සෙල්ලම මහගම සේකර මහත්මයා ගැන මම සූදානම් කරලා තිනේ ඒක ඔයාලට ටයිප් කරන්න විතරයි මට තියෙන ටයිප් කරලා එවන්න රයිට් එහෙමනම් දැන් බලමු පුතේ ඉක්කට්ටුරේයේ කිරිත්තු වාසිප්පෝ දැන් අපි මේ මේ රචනාව කතා කරමු කියන එක තමයි මෙතනින් මෙම රචනය අවබෝධයෙන් කියවමු කියන එක තමයි කියන්නේ කට්ටුරේයි ඉක්කට්ටුරේයි කිරහිත්තු වාසිප්පෝ ඉක්කට්ටුරේයි කිරහිත්තු වාසිප්පෝ මෙම රචනයේ අවබෝධයෙන් කියවමු කියන එක තමයි එකින් කියන්නේ පුතේ මේ බාන තමිලුක්කු තමිලුක්කුම් සේවතික්කුම් තොණ්ඩාට්‍රි අරඤ්ඤර්හල් පලර් එකින් කියන්නේ පුතේ දෙමළ භාෂාවටත් හින්දු ආගමටත් සේවය කළ බුද්ධිමත්තු බොහෝ දෙනෙකු සිටිති මන් ටිකක් වේගෙන් කියනවා පුතේ මේක තේරුම වලට මේ මම ටයිප් කරලා දැනටමත් ඉවල තියෙන නිසා රයිට් දැනටමත් පුතාලට ඉවල තියෙන නිසා මම චුට්ටක් වේගෙන් එක කියවනවා හරි දැන් ලියා ගන්න දෙයක් නැහැ නේ ඔයගොල්ලන්ට මම ඉවලනේ තියෙන්නේ එතකොට ඊට පස්සේ තියෙනවා තමිලුක්කුම් වෛතික්කුම් තොන් තොණ්ඩාට්‍රි අරඤ්ඤර්හල් පලර කියන්නේ තමිලුක්කුම් සයිවතික්කුම් තොණ්ඩාට්‍රි අරඤ්ඤර්හල් පලර කියන එක එකෙන් කියන්නේ දෙමළ භාෂාවටත් හින්දු භාෂා හින්දු ආගමටත් සේවය කළ බුද්ධිමත්තු බොහෝ දෙනෙකු සිටිති ඊට පස්සේ අවර්හලින් ආරුමුක නාවලරුම් ඔරුවර් ඒ කියන්නේ එතුමන්ලා අතරින් අපේ මේ ආරුමුක නාවලර් කියන කෙනා මෙතුමත් එක කෙනෙක් එක පුද්ගලෙ වැදගත් පුද්ගලෙ ඉලංගියෙලුම් ඉන්දියාවිලුම් පෙරිදුම් මදික්කප්පට්ටවර් ඒ කියන්නේ මොකද්ද පුතේ ලංකාවේ ඉන්දියාවේ ඉහළින් ගරු කරනු ලැබූ තැනත් එකි පෙරදුම් කියන්නේ ලොකුවට ඉහළින් ලොකුවට මදික්කප්පට්ටවර් කියලා කියන්නේ ගරු කරනවා කියන ගෞරවයට පාත්‍ර වූ කෙනෙක් ඉන්දියාව විතරක් නෙවෙයි ලංකාවේ දෙකේම ඊට පස්සේ තියෙනවා ඉවරදු තන්දේ කන්ද පිල්ලෙයි එයා මෙතුමගේ තන්දේ කියන්නේ පුතාලා දන්නවා පියා කන්ද පිල්ලෙයි පියා කන්ද පිල්ලෙයි එතකොට පොඩ්ඩක් ඉන්න දරුවෝ තරුෂි ලොග් අවුට් වෙලා එනවා මම යාම ඇඩ් කරගන්නම් රයිට් ඊට පස්සේ තියෙනවා ඉලමෙයිල් ඉලමෙයිල් කියන්නේ එතුමාගේ තරුණ වයසේ කියන එකනේ ඉලමෙයිල් ඉලමෙයිල් තමිල්
තව පොඩ්ඩක් මග ඇරුණානේ තායි සිවසාමි අම්මෙයාර තායි සිවසාවි අම්මෙයාර කියන්නේ මව සිවසාමි අම්මෙයාර කියන තැනැත්තිය එතුමිය ඉලමෙල් තමිල් ආංගිලම් සමස්කෘතම් ආහිය මොලිහලේ කට්‍රාර ඒ කියන්නේ මොකද්ද එතුමාගේ තරුණ වයසේ එතුමාගේ තරුණ වයසේ කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ ඉලමෙල් තමිල් ආංගිලම් සමස්කෘතම් ආහිය මොලිහලේ කට්‍රාර කියලා කියන්නේ පුතේ තරුණ වියේ දෙමළ ඉංග්‍රීසි සංස්කෘත යන භාෂාවන් හැදෑරුවා කියන එක හැදෑරුවේය කියන එක හැදෑරුවේය කියන එක සමස්කෘතම් ආහිය මොලිහලේ කට්‍රාර සමස්කෘතම් ආහිය මොලිහලේ කට්‍රාර කියලා කියන්නේ ඒ සංස්කෘත ආදී භාෂාවල් ඒව හැදෑරුවා තමිල් ඉලක්කණේ ඉලංගියංගලේ කට්‍රාර ඒ කියන්නේ මොකද්ද එතනින් අදහස් වෙන්නේ තමිල් ඉලක්කණ ඉලංගියලේ කට්‍රාර කියලා කියන්නේ පුතේ දෙමළ ව්‍යාකරණ සාහිත්‍ය ඉගෙන ගත්ත කියන එක වැදගත් ඉතාම වැදගත් අංශයක් දෙමළ ව්‍යාකරණ ශාස්ත්‍ර මේ ශාස්ත්‍රතුමා සාහිත්‍යයත් එතුමා හදාරලා තියෙන ඉතා බුද්ධිමත් පුද්ගලයෙක් බව අපිට වැටහෙනවා හදාරලා තියෙන ශේෂ්ත්‍ර දිහා බලනකොට ඊට පස්සේ තියෙනවා සමේ ඉලංගියලෙයුම් කට්‍රුණර්දාර ඒ කියන්නේ පුතේ ආගමික සාහිත්‍යය ඉගෙනගෙන අවබෝධ කරගත්ත කියන එක උනර්දාන් ගැන අවබෝධ කරගත්තා ආගමික සාහිත්‍යයත් ඉගෙනගෙන අවබෝධ කරගත්ත කියන එක තමයි දැනෙන අදහසනේ. ඉතාම බුද්ධිමත් මේ වියක් පුද්ගලයෙක් කියන එක අපිට දැනට මේ මෙතුමා කර හදාරලා තියෙන ශේෂ්ත්‍ර දිහා බලනකොට ආගම ඒ විවිධ භාෂා හදාරලා තියෙන සංස්කෘත භාෂා ආදී හදාරලා තියෙන. එතකොට විශාල දැනුමක් තියෙන වටිනා කියන පුද්ගලයෙක් බව අපිට මෙතුමා අවබෝධ වෙන මොන ජාතියට අයත් උනත්. රයිට්. ඊට පස්සේ තියෙනවා පුනද වෙයිබලේ තමිලින් මොලිපේර්තාර් ඒ කියන්නේ පුතේ ශුද්ධ වූ බයිබලයේ ශුද්ධ බයිබලයේ පුනිද කියන්නේ ශුද්ධ කියන වචනය. ශුද්ධ කියන එක ශුද්ධ බයිබලයේ දෙමළ භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. දෙමළ භාෂාවට පරිවර්තනය කරලා තියෙන ඉංග්‍රීසි වලට තියෙන ශුද්ධ බයිබලය දෙමළ භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. ඉතාලා දන්නවති මම නම් බෞද්ධ ක්‍රිස්තියානි නෙමෙයි. එතකොට කැතලික් ක්‍රිස්තියානි ඒව නෙමෙයි මම බෞද්ධ. එතකොට මම ඒ වුණාට මම බෞද්ධ වුණාට මම ඉස්කෝලේදී මේ හත වසර දරුවෙකුට කියලා ක්‍රිස්තියානි දරුවෙකුට කියලා අපේ ඉස්කෝලේ මේ බයිබලයේ සිංහලට පරිවර්තනය කරපු ලොකු බයිබලයක් ගෙන්නවාගෙන මම ඒක ඉවරණකම කියෙව්වා. ඒකේ තියෙනවා ගොඩක් මේ ක්‍රිස්තියානි ආගම ආරම්භ වෙච්ච හැටි විස්තර තියෙනවා. ඉතින් මේ අන්‍ය ආගම් පිළිබඳවත් යම් අවබෝධයක් ඇතුව ඉන්න එක හොඳයි. මං කුරාණය සිංහලට පරිවර්තනය කරපු ඒ කියන්නේ සිංහලෙන් තියෙන අය පාසල් ඉස්කෝල වලට දරුවෝ ඒ ස්කෝල් වලත් ඉන්නෝනි ඉස්ලාම් දරුවෝ ඒගොල්ලෝ සිංහලෙන් තමයි මම දැක්ලා තියෙන්නේ Hindu ආගමේ මේ ඒ ආගම තියෙන ඒ පොත් මං කීපයක් කියවලා ඒගොල්ලෝගේ ආගම ගැනත් මං යම් අවබෝධයක් ලබාගෙන තිනවා මේ මොනවාද මේ ඉස්ලාම් ආගම ගැනත් මං යම් අවබෝධයක් ලබාගෙන තිනවා Hindu ආගම ගැන නම් අපි ගොඩක් දෙනෙන් දන්නවනේ දේව දෙවියන් ඉන්නේ right Thai මොලේල් සිරුවර්හල් නෑ මෙතන තියෙන්නේ මොලි පෙරතාර්හල් මක්කලුක්කු සමය සොට්මොලියුල් ආට්ටිනාර් ඒ කියන්නේ පුතේ එතනින් අදහස් වෙන්නේ මහජනයාට ආගමික කතිකාවන් පැවැත්වුවා ඒ කියන්නේ ආගමික වශයෙන් දැන් පුතාලා දන්නවා අපේ දැන් ඔතන මක්කලුක්කු සමය සොට්පොලියුල් ආට්ටිනාර් කියලා කියන්නේ පුතේ දැන් පුතාලා දන්නවා අපේ මේ අපිට මේ බෞද්ධ ආගම ගැන අපේ බෞද්ධ ආගම ගැන ආගමික දේශනාවන් පවත්තන් අපේ ගරු ස්වාමින් වහන්සේලා ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඊට අමතරව ඔයගොල්ලෝ දැක්ලා තිනෝ ගිහි අය ගිහි මිනිස්සු ආගමික කතිකාවත් පවත්වනවා නේද ඒගොල්ලෝ හොඳට ආගම හදාරලා අර මේ විචුන් වහන්සේලා හා සමානවම ආගමික කතිකාවත් පවත්වන කට්ටිය ඉන්නවා අනේ වගේ මහජනයාට ආගමික කතිකාවන් පවත්වලා තිනෝ මෙතුමා ඊට පස්සේ කියනවා තායි මොලීල් පත්‍රු උට්ට පොඩයින් පුතේ මග ඇරුණ මට தாய் மொழியில் பற்று உண்டாக்கினார் தாய் மொழியில் பற்று உண்டாக்கினார் මෙතන අපි දැන් කියන්නේ වෙනවද නැහැ කර්ස් එක මන් දිනු தாய் மொழியில் பற்று உண்டாக்கினார் ඒ කියන්නේ මම දැන් කියන්නේ පුතේ 1 2 3 4 4 5 එක හොඳේ 4 වෙනි ඡේදය තමයි මම කියන්නේ මව්බසට ඇල්මක් ඇති කළා මව්බසට ඒ කියන්නේ මෙතුමා මව්බසට ආශාවක් ඇති කෙරෙව්වා ඇල්මක් ඇති කෙරෙව්වා right ඊට පස්සේ පුතේ
තායිමොලින් සිරුවරහල් කැල්වි කට්ක වේඳුම් මෙන්රු එන්නිනාර අන්න බලන්න හොඳ දෙයක් නේ හොඳ හොඳ අදහසක් එතන ඉදිරිපත් වෙනවා මොකද එතනින් කියන්නේ මව්බසින් ළමනි ළමයි නුගත යුතුයි කියලා සිතුවා මව් භාෂාවෙන් ළමයි ඉගත උගත යුතු යනුවෙන් සිතුවේ එන්නි එන්නි කියන්නේ හිතනම කියන එකනේ තායිමොලින් මව් භාෂාවෙන් සිරුවරහල් ළමයි කැල්වි කට්ට අධ්‍යාපනයේ වේඳුම් අදාරන්න ඕන එන්රු කියලා එන්නිනාර හිතුවා याल नहरिल के अनुपातन यापणीय किएने कर याल नहरिल सेव पिरहास विद्यासलेम सेव पिरहास विद्यासलेयत ताबित्तार किएने के अधास्वेने पुते ताबित्तार विद्यासलेयं ताबित्तार नूल हेल पाले एलुदिनार सिरुवर कुलुं विद्यालय स्थापने मऊ भाषा विधाय නූල්හල් පල එවිතරක් නෙවෙයි මෙතුමා ඔන තව කරපු සේවාවන් නූල්හල් පල එළු දිනාර බොහෝ පොතපත එතුමා විසින් රචනා කරා සිරුවරහලුක්කුම් කියන පුතේ දරුවන්ට ළමයින්ට ඔයාල වගේ දරුවන්ට පෙරියවරහලුක්කුම් වැඩිහිටියන්ට අපි වගේ අයට වේන්ඩි අවශ්‍ය කරන ඕන කරන පුදිය නූල්හලෙයියුම් අච්චිට්ටාර ඒ කියන්නේ ඒ අවශ්‍ය කරන ඕන කරන අලුත් පොත් පල කලා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ right इट पास लास्ट लास्ट पंद अंतिम इवटिनी वचन रचने रचने हरी वेदगात क्वेश्चन हरी वेदगात मे इवट्रील की मेवा अतरी पालपोदिनी पालपोदिनी माई तमिल नाम पालपोदिनी पालपाडम ए नममाई इलक्कण चुरुक्कुम कियानी पुत्ते व्याकरण संक्षिप्तय केनिक इलक्कण चुरुक्कुम कियला कियानी व्याकरण संक्षिप्त संक्षिप्तय केनिक सेव विना विडई पोंड नूलहल सिलवाहुम सिल पोंड नूलहल सिलवाहुम कियला कियानी पुत्ते हिंदू आगमिक प्रश्न हा पिलितुरु यान ग्रंथ किहिपेगी हिंदू आगमिक प्रश्न हिंदू आगमिक प्रश्न पिलितुरु कियन ग्रंथ किहिपया इट पास्से इलंगट अपिट तियनवा इलंग कोटस बलन्न ओगोल्लोन ओगोल्लोन्ट तियन सॉरी पुते सेयुल वडिविल इरुंद नूलहलै वसन नडेयिल एलुदिनार एतनिन अदहस वेन्ने पुते मेवा दें पिलतुरु गांत क्रिये प्या कविपदवलिन तिबुनु ग्रांत शायली एलनी हुआ एक याने कविबलिन तिबुनु एक ग्रांत काता पद्य शायली एलनी हुआ किन अधास्तमे होतेन अधास्ते नी पद्य शायली एलन कवि शायली एलन तिबिच्चा कवि हेडे एलन तिबिच्चा एवा पद्य सॉरी गद्य स्वरूप रचना करवट्रेकि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 वट्रे
මේ අච්චිට් අච්චිට් කියලා කියන්නේ අච්චිඩ අච්චිඩ තියෙනනේ අච්චිට්ටද වච්චිඩ තියෙනේ අච්චිඩ කියලා කියන්නේ මුද්‍රණය කරනවා කියන එකනේ අච්චිඩ අච්චිඩ යන්දිර සාලේයේ යන්දිර සාලේයේ නිරුවිනා යන්දිර සාලේයේ නිරුවි නාර කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ මේවා මුද්‍රණය කරන්න මුද්‍රණාලයක් නිර්මාණය කළා කියන එක තමයි මෙතනින් අදහස් නිර්මාණය කළේය පළ නූල් හැලෙයි පළ නූල් හැලෙයි පළ නූල් හැලෙයි අච්චිට්ටු වළංගිනාර් පළ නූල් හැලෙයි අච්චිට්ටු වළංගිනාර් කියලා කියන්නේ බොහෝ බොහෝ පොත් මුද්‍රණය කළා කියන එක බොහෝ පොත් මුද්‍රණය කළා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ ඊට පස්සේ අච්චිට්ටු වළංගිනාර් ඉවරදු සමය ඉවරදු සමය තමිල් පණිහලෙයි තමිල් පණිහලෙයි පාරාච්චි පාරාච්චි
ඉන්දියාවිලුම් ඉන්දියාවිලුම් ඉලංගෙයිලුම් ඉලංගෙයිලුම් පට්පල 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 කියන්නේ බොහෝ කියන එක නෙමෙයිද පට්පල පට්පල පට්ටංගල් වළංගි ගෞරවිකප්පට්ටාර් කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ එතන මෙතුමාගේ ආගමික භාෂා සේවය මෙතුමාගේ මෙතුමාගේ ඉවරදු සමයේ මෙතුමාගේ ආගමික භාෂා පණිහලේ පාරාටි සේවය මෙතුමාගේ ආගමික භාෂා සේවය පාරාටි කියන්නේ ප්‍රශංසා කරනවා කියන පුතේ හොඳේ ප්‍රශංසා කර ඉන්දියාවිලුම් ඉන්දියාවේ ඉලංගෙලුම් ලංකාවේ පට්පල පට්පල කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ විවිධ බොහෝ විවිධ කියන එක පට්පල පට්ටංගල් කියන්නේ පුතේ උපාධිය කියන වගේ අදහස එතන ගෞරව නාම කෙනෙක් ගන්න පුළුවන් ගෞරව නාම වලංගි කියන පුතේ පිරිනමලා ඒ කියන්නේ දීලා ගෞරවික පට්ටාර කියන්නේ ගරු කරමු ලැබුවා කියන එක ගෞරවයට පාත්‍ර කරාගෙන එක පාත්‍ර කරා ඊපස්සේ ඊළඟ එක ඉවරදු ඉවරදු තොණ්ඩු තමිලු ඉවරදු තොණ්ඩු තමිලු මෙතුමාගේ සේවය දෙමළ භාෂාවත් දෙමළ භාෂාවටත් ඉවරදු තොණ්ඩු මෙතුමාගේ සේවය දෙමළ භාෂාවටත් සයිවමුම් ඒ කියන්නේ සයිවමුම් කියලා කියන්නේ සයිවමුම් ඉල්ලවරේ මරක්ක මුඩියාදු එකෙන් අදහස් වෙන්නේ Hindu ආගමත් ඇති තා මරක්ක මුඩියාදු මරක්ක කියන්නේ අමතක කියනක අමතක කරන්න මුඩියාදු කියන්නේ බැහැ කියන එක කවදාවත් මේ අමතක කරන්න බැහැ කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ ඔන්න මම ඔයගලන්ට ඒකේ තේරුම ලියලා විතරක් නෙමෙයි ලියලා තෙව්වා කියලා දුන්නා right පාරුංග පිල්ලේ සේට් පාඩු වොන්රු දැන් පුතාලා බයක් ඇති කරගන්න එපා ඔයගොල්ලෝ මහන්සි වෙන්න අවශ්‍ය නැහැ මම අර තුන් දෙනා ගැන මහගම සේකර මහත්මයා ගැන රචනා WhatsApp එකට දෙනවා රාජ ටයිප් කරලා මෙවන්නම් එතකොට අතේ ලිව්වහම කම්මැලි කියවන්න මම ටයිප් කරලා එවන්නම් ඒක මහන්සි වැඩක් දෙමලා ටයිප් කරන එක නමුත් ඒ වුණාට මම ඔයාලා වෙනුවෙන් ඒක හරියට ඔයක වැඩේ කෙරෙන්න ඕන නම් එහෙම කරන්නම් එතකොට අපේ මම මේ මාටින් වික්‍රම සිංහ ඉදිරිවින සරච්චන්ද්‍ර මහත්මයා ගැන ඒ ටික ඒවත් ඉදිරියේදී ඔකට WhatsApp එකට හරහා ලබා දෙන්න right පාරුංග පිල්ලේ සේට් පාඩු වොන්රු ඉක්කටුරේ ආරුමුහ නාවලේ පැට්‍රියදු right තේරියුම් මෙන්න ඉක්කටුරේ ආරුමුග නාවලරේ පැට්‍රියදු කවුරු සල්ලුංග පිල්ලේ කවුරු දරුවෙක් කියන බලන්න මේකේ තේරුම කවුරු දරුවෙක් කියන බලන්න ඔකේ තේරුම කියන බලන්න තේරුම් පුතාලා මොකද මේකේ තේරුම කොගොල්ලෝ කටවල නැද්ද ඉක්කටුරේ ආරම්භක නාවලරේ පැට්‍රියදු ඔයගොල්ලෝ උත්තර දෙන්න නැත්තම් මම පාඩම අවසන් කරනවා කවුරු හරි එක්කෙනෙක් කියන්න ඔයගොල්ලන්ට ඇහෙනවද පුතේ මාව ඉස්සෙල්ලම කියන්න ඇහෙනවද කියලා ඉනුරි ඇහෙනවද ඇහෙනවා ටීචර් මොකද මේකේ තේරුම කියලා කවුරු හරි මට කියන්න ඉනුරි උනත් කමන්නේ ඉක්කටුරේ ආරුමුග නාවලරේ පැට්‍රියදු මොකද්ද මේකේ තේරුම කිසි කෙනෙක් නැද්ද මේකේ තේරුම දන්න ලැජ්ජයිනි මෙච්චර මං උගන්නන හොඳට මෙම රචනය ආරුමුග නාවලර පිළිබඳවය සරිද පිළෙයිද සරිද පිළෙයිද සරි සරි right ஆறுமுக நாவலர் புனித பைபிளை தமிழ் மொழி பெயர்க்கவில்லை முகதேக்கு தேரும எந்த தெரியும் ஆறுமுக நாவலர் சுத்த பைபிளை தமிழ் பாஷட்ட ஹரவா நெத்த வெரி குட் மிச்ச நல்ல சரி ஆறுமுக நாவலர் சுத்த பைபிளை தமிழ் பாஷட்ட பரிவர்த்தனை கர நெத்த சரத பிளை இது व्याकरण संक्षिप्त व्याकरण संक्षिप्त रचना कर एक मंकुमा ओहो बुद्धिमत्ला next week එක ගේනකොට මේගොල්ලෝ මෙයාලා මේ පුතාලා මේව කරගෙන එන්න ඕන මම බලනවා මට පොත පෙන්වන්න ඕන කැමරේ කෝන් කරලා හැමෝම පොත පෙන්වන්න ඕන කරපුවා
අභ්‍යාසයෙන් අභ්‍යාස මට විස්තර කරන්න ඕනේ මේක මේක දෙවනි අභ්‍යාස කියලා මට පෙන්වන්න ඕනේ හැමෝම එක්කෙනෙකුටවත් පොත පෙන්වන්න නැතු ඉන්න බෑ ආරම්භක නාමලර වන්ද ඉඩම් මෙදු රයිට් දැන් මේවට උත්තර ලියන හැටි ඕගොල්ලොන්ට මම හොඳට කියලා දීලා තියෙන්නේ මගේ 9 වසරෙත් ආපු දරුවොන්ට නමේ වසරනේ සමහර ළමයි නෝ 4 වසරින් ඉඳලා ආපු අයත් ඒ රශ්මි මට මතකයි 4 වසරෙන් මගේ පන්තියට ආවි රශ්මි රයිට් එතකොට ආරුමුග මේවට මම ඕගොල්ලන්ට උත්තර ලියන ක්‍රම කියලා දීලා තිනෝ ඒ කියන්නේ ඕනම කෙනෙකුට ඕනම දරුවෙකුට උත්තර ලියා ගන්න පුළුවන් සරලම ක්‍රමයක් මම ඕගොල්ලන්ට මේ 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 මේක පුතේ කොහොමත් අපේ අර 4 වෙනි ප්‍රශ්නේනේ ඔය අපේ සෙකන්ඩ් පාර්ට් එකේ දෙවනි කොටසේ 4 වෙනි ප්‍රශ්නේ තමයි හතරෙන් ප්‍රශ්නට අපි මේ සූදානම් වෙන්නේ මෙතනදී බං හැමෝන්ටම ලේසි වෙන ක්‍රමයක් පුතාලට කියලා දීලා තිනවා මොකද්ද ප්‍රශ්නයේ තියෙන ප්‍රශ්න වාචී පදේ අයින් කළා සම්පූර්ණ කොටස් ටික ලියලා ඒ ප්‍රශ්න වාචී පදේ තිබිච්ච තැනට අදාළ උත්තරේ ලියන්න කියන එක ආර් මට දැන් කවුරුහරි මේකට උත්තරේ කියන්න හොඳ ළමෙක් ඉදිරිපත් වෙලා කෝ දැන් මම ඒක ඒ කොටසට දාලා නැහෙනි රයිට් ඔමින් මෙන්න මෙතන දැන් මං කියන්නේ දෙවනි සෙට් පාඩු 2 මෙන්න මේකේ මෙන්න මේ මේ තියෙන්නේ මෙන්න මේ එදු කියන එක තමයි අපි අයින් කරන්න ඕනේ එදු කියන එක අයින් කළා තමයි අපි ආරුමුග ආරුමුහ ආරුමුහ නාවලර වන්ද ඉඩම් එදු එතනින් අහන්නේ ආරුමුග නාවලර වන්ද ඉඩම් එදු කියන්නේ ආරුමුග නාවලර කියන අපේ මේ ශ්‍රේෂ්ඨ පුද්ගලය මේ පුද්ගලයා ජීවත් වෙච්ච ජීවත් වූ ස්ථානය කුමක්ද කියන එක තමයි පුතේ මේකෙන් අහන්නේ හා එතකොට අපි මෙතන මොකක්ද අයින් කරන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ එදු කියන එක අයින් කරන්නේ ඒක අයින් වුණා මං උත්තරේ ලේසි කරා දැන් දැන් මට සම්පූර්ණ උත්තරයක් ඕන නැත්තම් මම මෙතනින් එහාට පාඩම ගෙනියන්නේ නැහැ නවත්තනවා කවුරු හරි මට සම්පූර්ණ උත්තරේ දෙන්න ඕනේ කණ්ඩායම වෙනුවෙන් කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් වෙලා බය නැතුව ලැජ්ජ වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව උත්තරේ කියන්න ටග්ගාල. එතකොට ටග්ගාල මම පාඩමේ ඉතුරු කොටස කරනවා. දෙවෙනි ප්‍රශ්නට යනවා. නැත්තම් මගේ ආරුමුගනාව. ඔව්. ආරුමුගනාවලර් වාලඳ ඉඩම් යාල්පානත්තිල් නල්ලූර් ගිරාම. Very good. සම්පූර්ණ පැහැදිලි හොඳ උත්තරයක් දුන්නා. හොඳ පැහැදිලි උත්තරයක් දුන්නා. ඉන්දියාවිලුම් පෙරදුම් එතුමා ජීවත් වෙච්ච ප්‍රදේශය අපිට පැහැදිලිව මේ මේ අපේ පාඩමේ කියලා තිනුයි. යාල්පාණම් කියලා කිව්වත් ප්‍රමාණවත් පුතේ. ආරුමුග නාවලර වාන්ද ඉඩම් යාල්පාණම් කියලා කිව්වත් ගැටලුවක් නැහැ ඒත් ප්‍රමාණවත්. සම්පූර්ණ උත්තරයක් කියනකොට මේ ප්‍රශ්නෙම කියන්නේ මේ ප්‍රශ්නේ මේ කොටස් ටික කියන්න ඕන. ඒ කියන්නේ දැන් ඔතනින් කියවෙන්නේ ආරුමුග නාවලර මහත්මයා ජීවත් වෙච්ච ප්‍රදේශය කොහෙද කියලා නහන්නේ. එතකොට අපි කියනවා ආරුමුග නාවලර ජීවත් වූ ස්ථානය යාපනය ආරුමුග නාවලර වාල්ද ඉඩම් යාල්පානම් කියලා අපිට කියනත් පුළුවන් අර දරුවා කිව්වාගේ යාල්පානත් තිල් නල්ලූරි පිරදාස් පිරදේශත් තිල් කියලා කියන නල්ලූරුද පුතේ මොකද්ද ඉතුරු කොටස් ටික යාපනේ කොහෙද පුතේ ඉතුරු ටික මට මතක නෑ දැන් මේ යාපනේ වා කවුද උත්තරේ කිව්වේ අනල්ලූරි නල්ලූරි තමයි. ඉවර යාල්පාණත්තිල් නල්ලූරි පිරන්දා පිරන්දාර. යාපනේ නල්ලූර් ප්‍රදේශයේ ඉපදුනේ. දැන් අපි ජීවත් වෙච්ච ප්‍රදේශයේ විදිහට යාල්පාණම් කිව්වහම ඇති. ආරුමුග නාවලර වාන්ද ඉඩම් යාල්පාණම්. රයිට්. ඉරණ්ඩාවදු දෙවනි ප්‍රශ්නට වෙන කවුරුහරි උත්තරයක් දෙන. අවරින් පෙට්‍රෝර්හල් යාවර්. අවරින් පෙට්‍රෝර්හල් යාවර්. මට මෙන්න මේකට වෙන කවුරුහරි උත්තරයක් දෙන්න. අර දරුවම උත්තර දෙන්න ඕනේ. වෙන කවුරු හරි දරුවෙක් උත්තරයක් දෙන්න ඉවරදු තන්දේන් කන්දප්පිල්ලේ ඒ තයි සිවගාමි අමෙයර් පුතේ මෙතන අවරින් කියලා තීන හන්දප්පි අවරදු කියලා කියන්නේ හොඳේ අවරින් කියලා දැම්මනම් අවරින් කියන එකම පාවිච්චි කරන්න පුතේ ඉවර කියන්න බෑ එතකොට මෙතන ඉන්නේ කෙනෙක් වෙන මෙතන යන්නේ නෑනේ එතකොටම පටන් ගත්ත තැනම වැරදි උත්තරේ අවරින් පෙට්‍රෝර්හල් එතුමාගේ දෙමව්පියෝ තමයි අවරින් පෙට්‍රෝර්හල් කියලා ලියලා අවරින් පෙට්‍රෝර්හල් කියලා ලියලා තන්දෙයි කන්දප්පිල්ලේ එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන් අවරින් තන්දෙයි කන්දප්පිල්ලේ එතුමාගේ තාත්තා කන්දප්පිල්ලේ තාය සිවසාමි අම්මේයන් අන්න එහෙම ලිව්වනම් හිතෙන් ප්‍රමාණවත් නැත්නම් අවරින් පෙට්‍රෝර්හල්
तंदे खंदा पिल्ले ताय सिवसामी अम्मे यार केला तमाय लियान वनी हेमत नेतां अवरीन पेट्रोर हल अवरीन पेट्रोर हल खंदा पिल्ले युम सिवसामी अम्मे यार युम केला तमाय लियान वनी हेमत नेतां अवरीन तंदे खंदा पिल्ले ताय सिवसामी अम्मे यार केला पिल्लियान ने उल्लुआ राइट मून रावदु विनापारुंग पिल्ले नावलर नावर नावलर नावलर सिरुवर सिरुवर हलुका हा नावलर सिरुवर हलुका हा नावलर तुमा सिरुवर सिरुवर हलुका हा लमाइन संधा एलुदिये इरु नूल हले कुरी पिडोंगल पुताड़ प्रश्न हों दर तेरनवा नावलर तुमा लमाइन संधा हालियु पोत देखा क्या नलु एलुदिये इरु नूल हले कुरीपिडुंगल राइट कौन देगा उत्तर एक यान का बान का वाला उत्तर एक यान को का वाला उत्तर दें ना अभी नमतेर नावलर कीने कट पुत्ते आवर दान पुलवा नावलर कीने कट आपे आवर दान आवर एतुमा सिरुवर सिरुवर हलुका आवर एतुमा उन्नली पोड़ा पेंसिल इन सटाहन कलती आगान मुकदमा में वट उत्तर देन नया आदर में वट उत्तर मान देन नया थी हेतु आती ना में वट ओगल उत्तर लिया नोन देम्मा बोर्डे के लिए वो तीन कराने ओगल लो एका कॉपी अगा हागान नो इट पास से इतनी मिहाटे एक ही बरा एह में बै नेक्स्ट वीक के नकोट में वट उत्तर वाल लिया आगने नोन मुकदमे आतिशे वदगा सकंडे के आपे देवनी कोटा से हाथरवेनी प्रश्न पुताला तोरा गांड में प्रश्न में वट अनिवार्य प्रैक्टिस वेन नोन අපිට දැන් මෙතන නාවලර් කියලා දාන්න ඕනේ අපිට දාන්න පුළුවන් ප්‍රති අවර් සිරුවරු කාහා එතුමා ළමයින් සඳහා එළුදිය ඉරු නූල්හල් එළුදිය නූල්හල් කියලා ලියලා එළුදිය නූල්හල් කියලා ලියලා ලස්සන්ට ඊට පස්සේ අංක 1 2 දාලා අපිට හරිය ලස්සන්ට එක නිර්මාණශීලීව කරන්න පුළුවන් ආපහු ආගෙන අවර් සිරුවරු සිරුවරහලු කාහා එතුමා ළමයින් සඳහා එළුදිය පුත්තහංගල් කියලා ලියලා කොමාවක් දාන්න दाला एक का देखा किया ला पहाड़ लटे लिया ला लास्ट सेंटर लिया ना वा पोत देखा का नाम पाल पोदिनी पाल पाडम अन्ने में नाम देखा लिया ना पाल पोदिनी पाल पाडम लास्ट सेंटर आ अंक एक का देखा दाल लिया ना अन्ने निर्माण शीले लास्ट सेंटर उत्तर या ये वागे वाले वो हम लाकुम हम बिनो लास्ट सेंटर नावल नावल राल नावल राल के लक अगेन अध्यास सेनी पुते ए नावलर विसिन नावल तुमा विसिन मोली पेर कुछ सहिया पट्ट नूल लेदू नावलर तुमा विसिन नावलर तुमा विसिन मैंने मैं पढ़ाम पुते मैं हाँ एकोलोस एकोला हवसरे अंतिम पढ़ाम होंडे मैं नावलार के मैंने मैं आल आल लेने का मैं का अरे मैं एलुक सहिया पट्ट वही कोटा सो का अंतिम पाठम नावलरा मोलिपेर पुछ से नूल नावलर तुमा विसीन परिवर्तने भ्रांति मेकट मुखा मेकट अभी उत्तरे दो दरुण कोमद मेकट उत्तर देने कौर मेट दर उत्तरे देने धूल मिला दिन नीलाक मला ये गोलोक राश्मिल को उत्तर देने सेनु कला सासीरुला ගී මෙත්ලා ඔය තව මට පිළිම ළමයි ඉන්නේ තව කෝ කියන්න බලන්න එක්කෙනෙක් කියන කවුරු හරි ගිහාන්ස හැමටත් එහෙමත් පුළුවන් නේ උමේෂලට කාටත් පුළුවන් නේ උත්තර දෙන්න කියන්න රශ්මි මයික් එක ඔන් කළා රශ්මි කියන්න නාවලරාල් මොලි පේර් පුච් සෙයප්පට නෝල් පුනිද බයිබලෙයි වෙරි ගුඩ් රශ්මි තමයි ගොඩක් කලාවට උත්තර දෙන්නේ නිර්භයව වෙරි ගුඩ් රයිට් इट पास पुते मिचनल्लम सेट पाड़ मोंड पारुंग पिल्ले मानवर हेल ओवर वरुम मुन वंदु वरु आरुमुग नावले पत्र पत्तु वाक्यांगल पेसुंगल राइट सिसु नेकिना का पांती दिरे टे पैमिन आरुमुग नावले तुम आगे ना वाक्य दहाया क्लियान वाक्य दहाया क्लियान लापन साथी रचने आ क्लियान ने के ना आरुमुग नावले के ना वाक्य दहाया क्लियान नौने के ना होंदे मांगे के ना आगे ना අර්ධ ලබන සතියේ නකොට අභ්‍යාස ටික ඔක්කොම කරගෙන ඉන්නත් ඕන ආරම්භක නාවල අරගෙන වාක්‍ය 10ක් පුතාලා මේකෙන් හදලා සරල ඔබනට ලේසි පාස් විදියට වාක්‍ය 10ක් හදාගන්න හැබැයි මේක ඕඩර් එකකට වගේ තියෙනවා නම් හොඳයි
අර අතනින් එකයි ලේසියි කියලා මෙතනින් එක අරගෙන දැම්මම කැතයි එතුමගේ ආර උපන්ද ගම දෙමාපියෝ අන්නේ වගේ කරුණු ඇතුළත් වෙන්නේ වාක්‍ය 10ක් ප්‍රැක්ටිස් වෙලා එන්න එතකොට ඔයගොල්ලොන්ට එතුමා ගැන රචනය පාඩම් කරාටත් වඩා හොඳයි එක එක්කෙනාගෙන් ගන්නවා මේ ගන්නවා කිසි ගැටලුවක් නෑ හරිද ඉගෙන බය වෙන්න එපා අනේ ටීචර් මගෙන් අහන්නේ කන්නේ දන්නේ අයියෝ බය අපරාදි කියලා බය වෙන්න එපා හැමෝටම අවස්ථාව දෙනවා හොඳේ බය වෙන්න එපා අවස්ථාව දෙන එක නැත්තේ කියලා හරි බයයිනේ ඔයගොල්ලන්ට අවස්ථාව හම්බුනේ නැතෝ ති කොච්චර ආසද ඔයගොල්ලෝ ඉදිරිපත් කිරීම කරන්නේ මන් දන්නවා මම පොඩි කාලේ වගේම තමයි ඔයගොල්ලෝත් හරි ආසයි ඉදිරිපත් කිරීම කරන්න ඔය හිටියට බොරුවට කම්මැලි බයයි ලැජ්ජයි වගේ හැමෝම හරි ආසයි ඒක නිසා මම හැමෝන්ටම දෙනවා හරිද සෙට් පාඩු අහිඳු සුභ ආරංචියක් නේ සෙට් පාඩු අහිඳු නාන් විරුප්පුම් පෙරියාර් නාන් විරුප්පුම් පෙරියාර් එනුම් කට්ටුරේයුල්ල කට්ටුරේයි කට්ටුරේලුල්ල මුදල් ඉරු පන්දිහලේ සිංහලත්තිල් මොලිපේර්පුච් සෙයුංගල් මම කැමති ශ්‍රේෂ්ඨ වැඩිහිටියෙක් යන රචනාවේ තිබෙන පළමු ඡේද දෙක සිංහල බසට පරිවර්තනය කරන්න මෙතනදී පුතේ මේවා කරන එකේ වැදගත්කම තමයි ඕගොල්ලන්ට MCQ පේපර් එක තියෙනනේ ප්‍රශ්න 40 ඒකේ ඕගොල්ලොන්ට පුතාලට මතක ඇති අපි පේපර් කරද්දී අහුවෙනවා අර ප්‍රශ්නයක් අහුව ප්‍රශ්න දෙකක් අහුවෙනවා මතකද ඕගොල්ලොන්ට ඉස්සරහට කොටස් 4යි මුලින් කොටස් 4 ඒක ඉස්සරහට කොටස් 4යි දාලා ඒ කොටස් 4 මැච් කරලා ඊට පස්සේ ඒ ඒ ඊ අයි ඕ ඔහොම කියලා මතකද නෑ ආ ඉංග්‍රීසි දෙමළින්ම අකුරු දාන්න ආ ඊ ඊ කියලා ආ ඊ ඊ ඊ යන්න වෙනකන් ඕ ඊ යන්න වෙනකන් සමට උ යන්න වෙනකුනුත් එනවා මේ සිලෙක්ට් කරන්න තියෙන අන්නේ ඒවට පුතේ ඔය සිංහල තේරුමත් එක්ක මේ පාඩම් දැනගෙන ඉන්න එක හොඳයි මොකද මේ ගොඩක් දුරට මේ කරපු පාඩම් පාඩමක කොටසක් ඒ වගේ මේ ගලපන්න ඉන්න පුළුවන් වාක්‍ය පහක් දාලා අර යාකන් එක සෝරි යාකන් එක කියන්නේ පළමොලිහල් වලින් වගේ අර යාකල්ලා සිලෙක්ට් කරන එක ඊට පස්සේ ගොඩක් කියලාට අන්තිම ප්‍රශ්න තමයි මේක ඉන්නේ අන්තිමටම සමහර වෙලාවට දෙකකුත් එනවා හොඳේ පාඩම් දෙකකින් එන 11 පාඩම ඕ ලෙවල් එක ගැන මම මේ කතා කරන්නේ ඕ දැන් ඔයාලා පේපර් එකට එන්න පුළුවන් මේ ඕ ලෙවල් මේ පොතෙන් 10 වසරේ පොතෙන් ඕලෙවල් පේපර් එකේ පුතේ ප්‍රශ්න දෙකක් අන්තිම ප්‍රශ්න දෙකට මේ මේකෙන්න පුළුවන්. දැන් මේ පාඩමක යම් සිද්ධියක් කොටසක් අරගෙන ඒක මේ වාක්‍ය පහක් වාක්‍ය හතරක් හෝ පහ ගොඩක් කියලාට හතරයි තැන තැන මාරු කරලා තිනු ගලපන්න. එහෙම ගලපන්නම් පුතාලට මේ පාඩම් පොඩ්ඩක් තේරුමත් එක චුට්ටක් ඔළුවේ තියෙන්න ඕන. ගොඩක් කියලාට මම එනෝ දැක්කලා දිනු 11 වසරේ පොතේ දැන් මේ දවස්වල මට කරන්න තියෙන පාඩම් මට මතක විතර 10 වෙනි පාඩම රාමායනම් රාමායනේ පාඩමේ අර රාමගේ කතාව මාරු කරලෙනවා මේ එක නිවැරදි පිළිතුර තෝරන්න. මොන්නේ මේ වගේ කොටසකනොත් එන්න පුළුවන්. හරිද? ඒවට අර වැදගත්. මේ මේක හැබැයි මෙහිමයි ඉතින්. ඔගොල්ලෝ මේක ලිව්වේ නැතුවට කමන්නේ නැහැ. ඇත්තටම මතක පොඩ්ඩක් පාඩම බලලා සිංහල තේරුම චුට්ටක් ඔළුවේ තියාගන්න. ඒක ලියන්නම අවශ්‍ය නැහැ. මංක බල කරන්නේ නැහැ. හොඳේ. පස්සෙනි අභ්‍යාසෙ මං ඔයාලා බල කරන්නෙම නැහැ. right සේට් පාඩු වාරු පින්වරුන් තමිල් වාක්‍යංගලයේ සිංහල මොළියල් මොළි පෙරපුච් செய்யுங்கள் පහත් සඳහන් දෙමළ වාක්‍ය සිංහල බසට පරිවර්තනය කරන්න right ඕන තිනෝ දැන් කරන්න වැඩ මෙන්න මේක දැන් මම ඕනනම් වාක්‍ය ටික පුතාලට කියවන්නම් නාන් පත්තා වහු පිල් පඩි කට්කින් රේ தமிழ் மொழியை விரும்புத்துடன் கற்கின்றேன் எனது தம்பி ஐந்தாம் வகுப்பில் படிக்கின்றான் சாரி மலையசி எனது அப்பா ஒரு புகையிரத நிலைய அதிபர் ஆவர் எனது அப்பாவை நான் மிகவும் நேசிக்கின்றேன் எங்கள் பாடசாலை அதிபர் மிகவும் நல்லவர் அதிபரை நான் மிகவும் மதிக்கிறேன் எனது வகுப்பு மாணவர்கள் எல்லோருமே மிகவும் கெட்டிக்காரர்கள் right මෙහොම් කෙටිකාරර්හල් හරි දැන් ලියන්න බලන්න ඕන ඔය ප්‍රශ්නට උත්තර පුතාලා ප්‍රශ්නට උත්තර ලියන්න
හරිද පුතේ ලියල ඉවරයිද ලියල ඉවරයිද පුතාලා ළමයිනේ උත්තර දෙන්න කතා ඔව් ටීචර් ඔව් කතා කරන්න පුතේ අනිත් ළමයිත් ලියල ඉවරද चुट्ट හරි දැන් වෙලාව ඇති නේ නාන් පත්තම් වහුප්පිල් කට්කින් රේනෝ ඔයා ගැන කියන්නේ ඔයා ගැන තමයි කියන්නේ නාන් පත්තම් වහුප්පිල් කට්කින් රේන් කියන්නේ දරුවනේ මම 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි කියන එකනේ මම 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ හරිද ඊට පස්සේ तमिल मोलिये विरुपत्तुडन कटकिन रेन एमकद कियाने तमिल मोलिये विरुम्बत्तुडन विरुम्बत्तुडन कटकिन रेन कियने किन कियवेन दरुवने देमल भाषाव आशावेन इगन गन्नव कियनेक देमल भाषाव इग आशावेन हदारणव कियनेक तमय कियाने पसे मूनरावदु दैन ओन्न मन तव सरियक कियनम तमिल मोलिये विरुम्बत् विरुम्बत्तुडन कट्किन रेन क्या ना देमल भाषाव आशावेन आशावेन अदारनों के निकल मूनरावदु पालुंगा पिल्ले एनदु तम्बी ऐंदाम वहुप्पिल पडिक्किन राल कियान्ने पडिक्किन रान कियान्ने मगे मल्ली पस्सन श्रेणिये इगन गन्नवा कियन एक मगे मल्ली पस्सन श्रेणिये इगनुम लबन्नेय लाइट विदिट आचारशीली विदिट मगे मल्ली पस्सन श्रेणिये इगनुम लबन्नेय right ஐந்தாவது பாரு sorry ஏழாவது பாருங்க பிள்ளை எனது அப்பா ஒரு புகையிராத நிலை அதிபர் ஆவார் ஆ பாரலிவே මෙහෙමයිනේ බලමු හරිද කියලා මගේ තාත්තා දුම්රියේ විදුහල්පතිවරේ එහෙම නේද ලිව්වේ ගීමෙත් එහෙමද ලිව්වේ ගීමෙත් කොමී ගීමෙත් කොල්ලා චීට් එකේ නෑ නේද නෑ ටීචර් මොකද්ද ඔයා ලිව්වේ ඔයා ලිව්වේ මොකක්ද මගේ තාත්තා දුම්රිය ස්ථාන අධිපති ආ කවුරු හරි එක්කෙනෙක් කර ලියලා ඇති ඔයි කිව්වට මගේ තාත්තා දුම්රියේ විදුහල්පතිවරයෙක් කියලා ඇයි අධිපති තිනවනේ ආරේ ගීමෙත් හරියට හරි පුතේ मगे ताता दुम्रिय स्थानाधिपति केनिकुय राइट ஐந்தாவது பாருங்க எனது அப்பாவை நான் மிகவும் நேசிக்கின்றேன் ஏ මොකද්ද කියන්නේ එතනින් කියන්නේ මගේ එනදු අප්පාවෙයි කියන එකෙන් මෙතන අදහස් වෙන්නේ පුතේ මගේ තාත්තට කියන එක මගේ තාත්තට නාන් මිහවුම් මං ගොඩාක් ආදරය කරන්නෙමි මගේ තාත්තට මං ගොඩාක් ආදරෙයි මම ගොඩාක් ආදරය කරමි ආදරය කරමි කරන්නේ මි නෙමෙයි කරමි එමනම් මිනේසි පේන් වෙන්න ඕන අනාගත කාල වෙනව කරන්නේ මි කිව්වොත් කරමි මේ දැන් කරන දේක් right එංගල් පාඩශාලේ ආරාවදු පාරුංග පිල්ලේ එංගල් පාඩශාලේ අධිපර මියවුන් නල්ලවර් අපේ පාසලේ විදුහල්පතිතුමා ඉතා හොඳ කෙනකි මියවුන් කියන්නේ ඉතාම ගොඩක් හොඳ කෙනෙක් එංගල් පාඩශාලේ අධිපර මියවුන් නල්ලවර් මගේ right then api kiya kiya hitiye
Right. මම කියකියේ හිටියේ එංගල් පාඩශාලයේ අධිපර මිහවුම් නල්ලවර අපේ පාසලේ විදුහල්පතිතුමා ගොඩක් ඉතේර කලින් ආ ඊට කලින් එකද ආ පස්සේ නේද ඔව් මිස් ඒක කියකින් ආ හා හරි එංගල් එනදු අප්පාවේ නාන් මිහවුම් නේ සික්කින් රේන් කියන පුතේ මගේ තාත්තට මම ගොඩක් ආදරය කරමි කියන එක ආරවදු පාරුංග එංගල් පාඩශාලයේ අධිපර මිහවුම් නල්ලවර් අපේ පාසලේ විදුහල්පත්තුමා ගොඩක් හොඳ කෙනෙක් කියන එක අපේ පාසලේ විදුහල්පත්තුමා ගොඩක් හොඳ කෙනෙක් කියන එක ඉතා හොඳ කෙනෙක් ඉතාම හොඳ කෙනෙක් කියන එක නල්ලවර් කියන්නේ හොඳ කෙනෙක් නල්ලවර් හොඳ කෙනෙක් ඒලවදු පාරුංග පිල්ලේ අධිපරේ නාන් මිහවුම් මදි කිරේ නෝකනම් සමහර වෙලාවට වැරදි යති මදි කියන වචනේ දන්නේ නැතුව ඇති සමහර වෙලාවට අධිපරේ නාන් මිහව මදි කිරේන් කියලා කියන පුතේ අධිපරේ නාන් මිහව මදි කිරේන් අධිපරේ නාන් මිහව විදුහල්පතිතුමාට මම ගොඩක් ගරු කරනවා ගොඩක් ආදර ගෞරව දක්වනවා කියන වගේ අදහසක් තමයි දෙන තියෙන්නේ අධිපරේ නාන් මිහව ගෞරව දක්වන ගරු කරනවා ම ගෞරව ආදර දැක්වීම ගෞරව ආදර දක්වන ගෞරවයේ ආදරය කියන ගෞරව ආදරය දක්වනවා කියන එක දක්වමි එනතු වහුප්පු මානවරහල් එල්ලෝර් මේ මිහවුම් කෙට්ටිකාරහල් මගේ පන්තියේ ශිෂ්‍යෝ සීරු දෙනා මිතාම දක්ෂයි කෙට්ටිකාරහල් කියන්නේ දක්ෂයි කියන එක එනතු වහුප්පු මානවරහල් මගේ පන්තියේ සිසුන් එල්ලෝර් මේ කියන්නේ සීරු දෙනාම මිහවුම් කෙට්ටිකාරහල් කියන්නේ ඊටම දක්ෂයි කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ රයිට් ඊට පස්සේ යමු අපි ඊළඟ කොටසට ඔගොල්ලොන්ගේ දැන් හරිද ඔයගොල්ලන්ට එතන මොනවා හරි සටහන් කරගන්න බැරි වෙච්ච තැනක් ඒක ලේසිනේ ලියන්න කියලා දෙයක්වත් නැහැ කාට හරි එක් මොකක් හරි තේරුම නැවත අවශ්‍යයි කියලා හිතනවා නම් පුතේ අහන්න මං කියන්න තේරුම අවශ්‍ය තැනක් තියෙනවද ඔයගොල්ලන්ට සටහන් ලියපු එක වැරදි එකක් තිබිලා හදාගන්න ඕනේ හිම තැනක් තියෙනවද නෑ නේ හරි මේ ශබ්දතාවයෙන් පෙනී යන්නේ නැති බවනේ හරි ටීචර් ගිය සතියේ සිංහල වාක්‍ය පහ දෙන දෙමළට ලියන්නේ ඒක පොඩ්ඩක් කියලා දෙන්නවා හරිද අර ගිය සතියේ සිංහල වාක්‍ය පහක් දුන්නේ දෙමළින් ලියන්න කියලා මට මතක් කරන්න පුතේ තා පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට් කරන්න හොඳේ පහද මෑ ටීචර් ටීචර්ත් එක්ක ලියුවා ඊට පස්සේ තව පහක් විතර දුන්නා අපිට තනියම ලියන්න කියලා මතක 20ක් විතර දුන්නා වගේ පහ දීලා තියෙනේ හරි හරි පිටේ හරි පින්වරුන් වාක්‍යංගලයි වාසියුංග තඩිත එලුතු එලුතුල්ල එලුතිලුල්ල එලුතිලුල්ල අවධානියුංග ඒ කියන්නේ පුතේ පාතනදාන් වාක්‍ය කියවන්නලු තඩිත එලුතිලුල්ල කියන්නේ තදපාටින් කියමු තදට ලියපුවා තදට ලියලා තියෙන තදකළු අකුරින් තියෙන සොටකලේ වචන අවධානියුම් වල කියන්නේ ඒවට අවධානියුම් කරන අවධානිය බලන්න කියන අදහස ඉගෙන ගන්න වෙලා තියෙනවා රයිට් ආරුමුග නාවලර ඉලංගේයින් පිරන්දාන මේ බලන්න ආරුමුග නාවලර ඉලංගේයින් පිරන්දාන ඉලංගේයල් මොකද බලන්න මම ඔබට මේක පැහැදිලි කරලා තව කියලා දෙන්න බෝඩ් එකේ ඉලංගේයල් ඉස්සෙල්ලා මෙතන බලාගන්න අදාලා අදහසක් දා ගන්න ඕනකොට ඉලංගේයල් පිරන්දාන ඉතාල මේක ඉගෙන ගත්තේ මට මතක විදිහට 8 වසරේදී ඔව් 8 වෙනි කරපු පාඩමක් දරුවනි මේක හරිම සරල දෙයක් දැන් අපිට කියන්න ඕන ආරුණාවලර තුනයි ආරුණාවලර ලංකාවේ ඉපදුණු ඉලංගේ ලංකාවේ ඉපදුණා කියලානේ ලංකාවේ කියන ඒ කියන එක කියන තැනකදී මේ ඉල් කියන හත්යක කරලා තියෙනවා ඉල් කියන එක ලංකාවේ ඉලංගේ ඉල් දැන් ඔතන පුතේ ඊ ඊ ඊ කෝ අයි අයි හඬකින් යන්න කියන ස්වර අක්ෂර හඬින් කෝ අයි අකුර කියන ඒ ස්වර හඬින් අවසන් නම් දැන් උදාහරණයක් මේ ඉලංගේ කියන එක ඉලංගේ කියන දැන් 10 වසරේ යන දරුවෙක් ඔකලට තියෙනවා ai දැන් අපේ දෙමළ භාෂාවේ සර අකුරු 12ක් තියෙනවා a a i u e a i
ආයි කියලා මෙන්න මේ හඳින් තමයි මේක අවසන් වෙලා තියෙන්නේ. එතකොට අර ඉල් කියන එක යිල් වෙනවා යිල්. යන්නේ අවසන් වුණාමත් එහෙමයි. ආයි හඳින් අවසන් වුණාමත් එහෙමයි. මෙතන තියෙන උදාහරණේ යිල් යිල් ලංගේ යිල් ලංගේ යිල් පිරන්නා ලංකාවේ ඉපදුනේ කියන එක. ආරම්භ නාවල අර ඉන්දියා බිල් අන ආ ආ හඳින් ආ ආ ආ ආ දෙවෙනි දින සර අකුරු ආ ආ හඩින් අවසන් වෙලා තියෙන එතකොට ඉන්දියා බිල් වෙනවා එතකොට අතෙන් කියන්නේ ජ ජිල් වෙනවා ජ ජ මෙතෙන්ද වෙන්නේ බ ආ වලින් අවසන්ට බ බ අකුරු එන්නේ වෙන්ජන වෙන්ජන අකුරු මොකද බ එකතු වෙන්නේ ඉන්දියා බිල් පළ පටංගලේ පෙට්‍රා කියන්නේ නාවලර ඉන්දියාවේ ඉන්දියාවේ බොහෝ ලේ කියලා කියන්නේ එතුමාගේ ගෞරව නාම බොහෝ ගෞරව නාම ලබා ගත්තා කියන එක ඉන්දියාවේදී ඉන්දියාවේ බොහෝ ගෞරව නාම ලබා ගත්තා ගෞරව ගෞරවයන් ලබා ගත්තා දැන් බලන්න මේ ටිකක් හදපුව තියෙනවා විතර වාක්‍ය වලට දැම්මේ නැතුව ඊළඟේ අයි වලින් අවසන් වෙනකොට ඉල් ඊළඟේ යිල් ඊළඟේ යිල් ඊට පස්සේ ඉන්දියා ආ වලින් අවසන් වෙන්නේ ඉල් එක තුනක් පස්සේ ඉන්දියා බිල් බ ඇවිල්ලා තියෙනවා යාල්පාණම් කියන්නේ කොන්න එතන වෙනස් වෙනවා මොකද යාල්පාණම් අම්මතුරාවහන් පස්සේ පුතේ මේ අම්මක අයින් කරනවා පුතාට මතක ඇති අපි 6 වසරේ 7 වසරේ ඉගෙන ගත්තා 6 දී අපි හිතමු 6 දී මගේ පන්ති ආපු නැති දරුවන්ට මේක කියන්නේ නැත්නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන් 7 දී කියන්නේ නැති මම නම් 6 දී මොකක් කියලා දෙනවා මගේ ආපු නැති දරුවෙක් ඉන්නවා නම් 7 දී හරිය අනිවාර්යෙන් කරන්න ඇති ඒක එන ඕමී සොට්කල් පයිමේ සොට්කලු ඒක වචන පද බහුවචන පද බවට පත් කරනකොට අම්මකින් අපුරා අවසන් වෙනවා නම් කිසියම් මේක පදය ඒක වචන පදය ඒකේ ගම් එක අයින් කරලා අංගල් එකතු කරා අන්නේ හා සමාන දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ අර ඊ ප්‍රත්‍ය අයිතිය හංගවනකොට අම්මා පුරින් අවසන් වෙනවා නම් කිසිය අර මරම් මරංගල් වුණා වගේ අම්මා පුරින් අවසන් වෙනවා නම් මෙන්න මේ අම්මා පුරා අයින් කරලා ඉල් එකතු වෙනකොට අතිල් කියන එක එකතු වෙනවා අම්මා කර දැන් ඇත්තේම නැහැ යාල්පානත් තිල් මේක ගැවිලවත් නැහැ යාල්පානත් තිල් අතිල් අතිල් මෙතන කොළපාටින් දෙකයි පෙන්නලා තියෙන නමුත් මේ අතිල් කියන කොටසම තියෙනවා යාල්පානත් තිල් යාල්පානත් තිල් right කොළුම්බු කොළුම්බු කියන එක කොළුම්බු ගස් ඉල් කියන එක කොළුම්බු ඉල් කොළුම්බු ඉල් දැන් පුතේ මෙතන උනේ මෙන්න මේකයි. මොදේ මෙතන වෙන්නේ මෙන්න මේකයි. මම ඕනම් බෝඩ් එකේ කියනවා නම් කොළුම්බු කියන එක පොඩ්ඩක් ඉන කවුද ලහිරුනේ ගිහින්නේ. ඈ ලහිරුනේ ගිහින්නේ මොකෝ. දැන් බලන්න පුතේ කොළුම්බු කියන එකේ ටීචර්ගේ වොයිස් එක ක්ලියර් නැහැ. ආ අදත් ක්ලියර් නැති වෙලාද? දැන් ටිකකට කලින්ද පුතේ එහෙම නැත්නම් ගොඩක් වෙලාද? දැන් හරි මිස් දැන් හරිද? දැන් හරිද පුතේ? ඔය ටීචර් ලොකු දෙයක් මම හිතුවේ මේ. හරි. දැන් බලන්න පුතේ දැන් හොඳට අහන් ඉන්න පුතාලා මේ කොළඹ කියන එක බලන්න. බූ 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 මේක පූ බූ අකු දෙකටම තියෙන්නේ. නමුත් මෙතන අපිට උච්චාරණ අවශ්‍යතාවය සඳහා ඒක බුයන් පුයන්න නෙමෙයි බුයන්න බූ කොළඹ ඉල් මෙන්න බලන්න මෙතන කොළුම්බිල් බුල් නෙවෙයි විල් නෙවෙයි දැන් මෙතන වගේ විල් නෙවෙයි උයන්නෙන් අවසන් වුණා දැන් මෙතන ආයන්නෙන් අවිල් ආවා මේ බලන්න කොළුම්බු කියනකොට කොළුම්බිල් 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 අන්න ඒක ආවේ මෙහෙමයි පුතේ දැන් මෙන්න මේ බලන්න පුතාට පේනවද මම මෙන්න මෙයා කර්සර් එක යවන එක වචනෙට පේනවද පුතේ මේක ඔව් දැන් මේ කොළඹ කියන එකේ මේ බූ අකුර තියෙනවනේ පුතාලා මට කියන්න කවුරු හරි මේ බූ යන්න හැදිච්ච ක්‍රමේ මේ බූ බූ කියන අකුර හැදිච්ච ක්‍රමේ මට කවුරු හරි කියන්න බයින තු කියන ළමයිනේ 3 වසර විතර දැනුමක් නෙමේ 3 4 දැනුමක් නෙ බූ යන්න හැදිච්ච හැටි කියන දරුවනේ පයන්න දනව ඔව් ප ප දන උ නැත්තම් අ දන ප ප දන උ අ දන පු sorry අ දන ප ප දන අ නැත්තම් අ දන ප
එතකොට පුතේ අ නෙමෙයි පුතේ සෝරි ඌ ඌ ප දන ඌ නැත්නම් ඌ දන ප දැන් මෙතනදි සිද්ධ වෙන්නේ මෙන්න මේ මේකේ තියෙන කොටස් දෙක එලියට ගත්තහම පස්සේ ඌ ඌ අප් කියන එකේ උයන්න අයින් කරගන්න ස්වරාකුර ලොක් කරන්න ආස් කරන අයින් කරන ලොක් කළා දාන අයින් කරලා දාන ක්ලෝස් කරලා දාන එතකොට ඉතුරු වෙනවා අප් එක අන්න ඒකට ඉල් එකතු වුණාන් පස්සේ වෙන දේ දාන්න මොකද්ද අපි අප් එකට ඉල් එකතු වුණාම බිල් කොළුම් බිල් අන්න හැදිච්ච විදිය කොළුම් බිල් හැදුනේ එහෙමයි කොළුම්බු කොළුම් බිල් වුණා ඕගොල්ලන්ට මතක ඇති අතීත කාලෙදී ඕඩු කියන එකේ ඩුයන්නේ තියෙන අට් එකයි උයන්නයි එලියට ගත්තාම උයන් අයින් කරලා ඉයන් එකතු කරලා ඕඩි කියලා දානවා මතකද විලෙයියාඩු කියන එකේ ඩුයන්නේ තියෙන අතීත කාලේ හදනකොට ඩුයන්නේ ඇතුලේ තියෙන අට් එකයි උයන්නයි අර එලියට ගත්තාම උයන් අයින් කරලා විලෙයියාඩිනේ මතකද ඒවා අන්න ඒ වගේ සංසිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ උයන්නේ තියෙන නැත්නම් බුයන්නේ තියෙන අප් එකයි උයන්නයි අරගෙන උයන්න ලොක් කරලා ඉල් එකතු කරාම කොළුම්බිල් කොළඹ ඊළඟේ ලංකාවේ ඉන්දියාවේ ඉන්දියාවේ යාල්පානත්තිල් යාපනේ කොළුම්බිල් කොළඹ මන්නාර් මන්නාර් කියන්නේ පුතේ මන්නාරම ඉල් එකතු වුනහම කිසි ප්‍රශ්නයක් නෑ නෝ ප්‍රොබ්ලම් කිසි ප්‍රශ්නයක් නෑ මන්නාර් ඉල් යන්නේ කියනම රිල් මන්නාරිල් මන්නාරමේ දැන් අවන් කියන එක බලන්න අවන් කියන්නේ කොයි වගේ ඔහුගේ කියනකොට අවන් ප්ලස් ඉල් අවනින් 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 ඔහුගේ අවන් ඉල් අවනිල් අවනිල් ඔහුගේ රයිට් අවර් අවරිල් අවර් අවරිල් ආසිරියර් ආසිරියරිල් ආන් ඒ වගේ රයිට් මං හිතන පුතාලට මේක බෝඩ් එකේ ලිව්වටත් වැඩිය හොඳට තේරෙන්නේ නැති කියලා මම මේකේ මම අභ්‍යාසයක් දෙන්න කලින් පුතාල මෙන්න මේ හත් වෙනි අභ්‍යාස කරන්න බාන කොච්චර දුරට සාර්ථක වෙයිද බාන එතකොට මේ කොටස ඉවර කළ පාඩම ඉවර කළම අපිට ඒක ඕනනම් තව චුට්ටක් විස්තර කරන්න පුළුවන් මෙන්න මේ කොටස පුතාල කරන්න බලන්න දැන් ලිව්වද ලිව්වද ලිව්වදෝ නෑ ටීචර් නෑ හා අනේ පුතේ ඔයාලගේ රචනා හැම දානකොට මගේ ගෲප් එකට දාන්න කියලා මං අනන්ත කියන ඕගොල්ලෝගේ 10 වසර ගෲප් එකට මට ඉන්බොක්ස් පිටට දාන්න එපා පුතේ එතකොට මට ගෲප් හොයාගන්න ගියාම හරි කරදරයි
අර පිටට ආවහම පස්සේ වෙනමනේ පෙන්වන්නේ group එකේ ඇතුළේ ඉන්නකොට මට group එක search කරන්න පුළුවන් පිටට දැම්මම මම අරව හරි අපහසුයි මට මට group එකක් හොයාගන්න බෑ ඉස්කෝලේ group කීයක ඉන්නවද එතකොට මෙතන දෙක වසරේ 11 වසරට වෙනකම් සමහර ඒවා group දෙක දෙක තියෙනේම තිනෝ මේ class වල උඩ හරි මහා group ගොඩක් එක්ක ඔයාලා inbox එකට මොනව හරි වෙනකොට ඔයාගේ තනි එකනේ එන්නේ කරුණාකරලා group එකට එවන්න group එකෙන් පිට එවන කිසිම දෙයක් මම බලන්නේ නෑ දැන් හරි නේද? ඔව්. දැන් පුතේ මෙතන අපිට බ්‍රැකට්ස් වරහන් ඇතුලේ මොනවද දීලා නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න දෙනකොට වරහන් ඇතුලේ මොනවා හරි දෙනවා මේ වචන ටික. මේක ඉතින් අර ඕගොල්ලෝ 10 වසරෙත් නිසා මොනවා හරි ඕගොල්ලන්ට ගැළපෙන විදිහට සූටබල් ගැළපෙන විදිහට සොයලා ලියන්න තමයි දීලා තියෙන්නේ. ඉදහස දීලා තින්නේ. එතන පුතේ පින්වරුන් ඉඳේ වෙලිහලේ නිරුක්කුංගල් කිව්වහම පහතින් දාන ස්ටැම්ප් පුරවන්න කියලා ඕගොල්ලෝ දන්නවා ඒක හොඳටම right නා නිරුක්කිරේ මම සිටිමි මේ දැන් ඉන්නවා අපිට ඕන නම් අර මෙතනින් එකක් අරන් දාන්නත් පුළුවන් දැන් ඔතන මොනාද තිබ්බේ නා නිලංගේ නිරුක්කිරේ මම ලංකාවේ ඉන්නවා නැත්තම් නාන් ගාලීල් නිරුක්කිරේ නාන් ගාලීල් නිරුක්කිරේ මම ගාල්ලේ සිටිනවා නාන් හප්පුගලේ නිරුක්කිරේ මම හප්පුගල සිටිනවා නාන් වටරැකේලු ඉරුක්කිරෙන් මම වටරැක ඉන්නවා නාන් කරාපිටියේ ඉරුක්කිරෙන් මම කරාපිටියේ ඉන්නවා ඔයි වගේ නාන් දෙහිවලේ ඉරුක්කිරෙන් මම දෙහිවලේ ඉන්නවා නාන් කුලියාපිටියේ ඉරුක්කිරෙන් මම කුලියාපිටියේ ඉන්නවා නාන් සිලාබත්තිල් ඉරුක්කිරෙන් මම හලාවත ඉන්නවා නාන් ත්‍රිකෝණමලේ ඉරුක්කිරෙන් මම ත්‍රිකෝණමලේ ත්‍රිකුණාමලේ නෝ වගේ අපිට ලියන්න පුළුවන් නාන් නීරකොළඹිල් ඉරුක්කිරෙන් මම මීගමුවේ ඉන්නවා ඔයි වගේ අපිට ඕන දෙයක් දාන්න පුළුවන් නාන් කඩේලි රුක්කිරෙන් නාන් පාඩශාලේලි රුක්කිරෙන් නාන් වීටිලි රුක්කිරෙන් නාන් සන්දේලි රුක්කිරෙන් නාන් පන්සලේලි රුක්කිරෙන් ওই වගේ අපිට ඕන ස්ථානයක් දාලා ලියන්න පුළුවන් ඉන්නවා කියලා නාල් නාන් එනදු අර නාන් එනදු අරේලි රුක්කිරෙන් මම මගේ කාමරේ ඉන්නවා නාන් එන්න අරේලි රුක්කිරෙන් මම මගේ කාමරේ ඉන්නවා නාන් තමිල් වහුප්පිලි රුක්කිරෙන් මම දෙමළ පන්ති ඉන්නවා ඒ වගේ නාන් ආංගිල වහුප්පිලි රුක්කිරෙන් මම ඉංග්‍රීසි පන්ති ඉන්නවා නාන් ගණිතම් වහොප්පිලි රුක්කිරෙන් මම දෙම ගණන් පන්ති ඉන්නවා ඔයි වගේ අපිට ඕන දෙයක් ලියන්න පුළුවන් දාලා මෙතන ඊට පස්සේ ඉරඬු නාන් පිරන්දේ නාන් පිරන්දේන් කියන පුතේ මම ඉපදුනා කියන එක අපි පුතා ඉපදුනේ කොහේද නාන් ගාලීල් පිරන්දේන් මම ගාල්ලේ ඉපදුනිමි නාන් ගාලීල් පිරන්දේන් මම ගාල්ලේ ඉපදුනිමි නාන් නෙළුවේල් ඉරුන් පිරන්දේන් මම නෙළුවේ ඉපදුනිමි මම අංගන මම මේ කිව්වේ නාන් නෙළුවේල් පිරන්දෙන් මම නෙළුවේ ඉපදුනිමි රයිට් ඒ වගේ අපි ලියන්න පුළුවන් රයිට් මූන්රාවදු නාංගල් ඉරුන්දු වරුහින් රෝ මම සිට පැමිණියමු නාංගල් ඉරුන්දු වරුහින් රෝ මම සිට පැමිණියමි නාන් නාංගල් පාඩශාලේ ඉරුන්දු වරුහින් රෝ මම පාසලේ සිට පැමිණියමු නාංගල් පුහේ රජ නිලේ යත්තිල් ඉරුන්දු වරුහින් රෝ අපි දුම්රිය ස්ථානයේ සිට පැමිණියමු නාංගල් බේරුඳු නිලේ යත්තිලරුඳු වරුහින් රෝම අපි බස් නැවතුම් පොලේ සිට නැත්තම් නාංගල් බස් නිලේ යත්තිලරුඳු වරුහින් රෝම අපි බස් නැවතුම් පොලේ සිට පැමිණියමු නාංගල් සන්දේලිරුඳු වරුහින් රෝම අපි පොලේ සිට පැමිණියමු රයිට් එනදු මාමා ඉරුක්කිරාර මගේ මාමා එනදු මාමා ඉරුක්කිරාර කියන්නේ මගේ මාමා ඉන්නවලු මගේ මාමා නා එනදු මාමා කොළඹින් ඉරුක්කිරාර මගේ මාමා ඉන්නේ කොළඹ මගේ මාමා කොළඹ ඉන්නවා තම්බි පඩික්කිරාන් කියන්නේ පුතේ මල්ලි ඉගෙන ගන්නවා මල්ලි
රිච්මන් විද්‍යාලයත් තිල් පඩික්කිරාන් මල්ලි රිච්මන් විද්‍යාලය ඉගෙන ගන්නවා මල්ලි මහින්ද විද්‍යාලයත් තිල් පඩික්කිරාන් මල්ලි මහින්ද විද්‍යාලය ඉගෙන ගන්නවා ඔය ආදී වශයෙන් අපිට එතනට අවශ්‍ය දෙයක් අවශ්‍ය මේ ඉඩේ වෙලි හරියකට ගැළපෙන දෙයක් ගැළපෙන කර්මපදයක් යොදලා අපි ඒක ලියන ස්ථානයක් යොදලා අපිට ඒක ලියන්න පුළුවන් ඉල් උරුෆු ඉල් ප්‍රත්‍ය දාලා රයිට් අද පුතේ දැන් මීට වඩා කරන්න අවස්ථාවක් නැහැ මොකද ඊළඟ ක්ලාස් එකට මැසේජ් එකක් ආවා ලින්ක් එකක් ආවා මට ඕකට ඇහෙන්නත් ඇති සිංහල සද්දයක් ඇහුණද අමුතු සද්දයක් ආවද එක සැරේට සිංහල වගේ ඒ ඇහුනේ ඇහුණා නම් ඒ ඇහුනේ මගේ ඊළඟ ක්ලාස් එක 11 වසරේ පන්තිය දැන් සූදානම් වෙන්න ඕනේ ඒක තියෙනවා දැන් තව චුට්ටකින් තව විනාඩි 3-4 කින් ඒක පටන් ගන්න ඕනේ ඒක නිසා පුතේ අද තව කොටසකට අත තියන්න වෙලාව නැහැ මම අර ඕගොල්ලන්ට දීපු මේ දෙමළින් ලියන දෙමළට පරිවර්තනය කරන වාක්‍ය ටික කතා කරන්නම් මෙන්න මේ කොටස දැන් අපිට next week තියෙන්නේ third term එකේ පාඩමක් දැන් අපි second term එක ඉවර කළා third term එකේ ඉතාම චූටි පොඩි පාඩම් ප්‍රමාණයක් විතරයි තියෙන්නේ next week එකේ ඔබට ඉදිරිපත් කිරීමක් තියෙන ආරමුණාවලර ගැන වාක්‍ය 10ක් ඒක අනිවාර්යෙන් සූදානම් වෙන්න එක එක කෙනාගෙන්ම අහනවා හරිනේ එන්නැතු ඉන්න එපා ඔයගොල්ලන්ට ලැබෙන අණගි භවණී අවස්ථාව ලබා ගන්න අනිවාර්යෙන් වෙන්දටත් වඩා කලින් ක්ලාස් එකට එන්න රයිට් එහෙමනම් මුලින් ආපු කට්ටියට වාසියක් තියෙන අනිත් කට්ටිය එන්න කලින් ඉක්මනට කියලා ඉවර කරන්න පුළුවන් ඕන්න මම පොඩ්ඩක් කලින් ඕන් කරන්න මේ ක්ලාස් එක ස්ටාර්ට් කරන්න රයිට් පුතේ එහෙමනම් ඒ අර ප්‍රශ්න ටික රශ්මි ඔයාමට මතක් කරා අපි ඒ ටික ලබන සතියේ චුට්ටක් මතක් කරන්න රශ්මි අපි ඒ ටික මේට උත්තර මං සපයන්නම් बस मैंने मैं ये कुछ से नया तो सरिया पौड़ा बोर्डे के लिए लग उतार था जुट्टा पहले लिखी रीमा कर ला पौड़ी अभ्यास से अध्ययन ना ईलांग के दमसे करेंगे ने प्राइड पुते है ना पुताले हैं माउंट में आई बोवन वाणक कम तेरुवन सरनाई आई बोवन वाणक कम अरे रचना व दान होंगे रचने दान ग्रुप पे कड़े इनबॉक्स दान ही पाक ग्रुप पे कड़े दान मटर रचना व अरे ने रचना व दान देन लोग आउट टू नाटक पासे राइट